අපි දකිනවා දැන් මේ මෑත යුගයේ ඉන්න මේ සභාපාලකයෝ නැත්තම් පාස්චර්ස්ලා ඒගොල්ලන්ට මේ security detail එකක් තියෙනවා. ඒ කියන්නේ secure ඒ කියන්නේ ඒගොල්ලන්ට protocol එක ආරක්ෂක ඒගොල්ලන්ට ආරක්ෂාව සපයන්න ඉන්න ආරක්ෂකයෝ 3-4 දෙනෙක් සමහරවිට ඒගොල්ලන් ඇවිදිද්දී ඒගොල්ලන්ත් එක්ක වටේ ඇවිදිනවා. මේ දෙවියන් වහන්සේට යාඥා කරන දෙවියන් වහන්සේගෙන් ආරක්ෂාව පතන කට්ටිය අපිට පතන්න කියලා ඉවරලා ඒගොල්ලන් මේ විදියට යන එක මොකක්ද මේ මේගොල්ලන් කරන්නේ? පොඩ්ඩක් නිවැරදි කරන්නම් ඔයාව මේ ආරක්ෂාවට විතරක් නෙමෙයි ඒගොල්ලන් ඉන්න ප්‍රොටෝකෝල් එකක්. බෑග් එක කරන් යන්න එක්කෙනයි, වාහනේ දොර අරින්න එක්කෙනයි. තව එක එක දේවල් වලට එක එක්කෙනාව පත් කරලා දෙන එකට කියන්නේ ප්‍රොටෝකෝල් කියලා. හරි? කැම එක ගේන්න එක්කෙනයි, කැම එක ටෙස්ට් කරන්න එක්කෙනයි. හරි? ඒ වගේ මහා විකාරකාරී දේවල් කරන මේ දෙවියන් වහන්සේ මාගේ රක්ෂස්ථානයයි කියලා ස්ටේජ් එක නැගලා යටිගිරියෙන් කෑ ගහලා බොඩිගාඩ්ලාත් එක්ක එළියට බහලා යනවා. හරිද? දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යේසුස් වහන්සේ මිනිස්ටර් කරනකොටවත් පාවුලතුමාලටවත් පාවුලතුමාව ඇදගෙන ගියා එපිසේදී මේ හෝල් එකට මේවා කරගන්න. එතකොටවත් බොඩිගාඩ්ලා හිටියේ නෑ පාවුලතුමාට. මහා විශාල දෙනෙක් මේ වගේ බලවත් දාසයෝ. එතකොට මේ ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටන්න දාන ලොකු ෂෝ එකක්. ඕක විශේෂයෙන්ම සිදු වෙන්නේ චතුර මේ ආසියාතික කරේ. හරි? ඒකට හේතුව මේ ආසියාතික කරේ ඉන්න අහිංසක මිනිස්සු. අපි තුමු ලංකාවේ කියලා. මේක ලංකාවෙත් තියෙනවානේ. ලංකාවෙත් ওই විකාර තියෙනවානේ. එතකොට ලංකාවේ, ඉන්දියාවේ, අප්‍රිකාවේ වගේ ඉන්න මේ මිනිස්සු හරි අහිංසකයි. ඒගොල්ලන් හැම වෙලාවෙම මිනිසුන්ට ගරු කරන්න මේ ඉක්මන් වෙනවා. ඒ කියන්නේ හරි ඉක්මනට ගරු කරනවා මිනිස්සුන්ට. ඉතින් මේ ඒගොල්ලන්ට පෙන්වන්න උත්සාහ කරනවා තමන්ට නැති ඉමේජ් එකක්. තමන් හරි වැදගත් මිනිස්සෙක් කියලා. ඉතින් ලොකු වාහනයකින් ඇවිල්ලා බැහැලා වටේ බොඩිගාඩ්ලා ඉන්නකොට අර දකින්න මිනිස්සයා හිතනවා මේ කෙනා වැදගත් කෙනෙක්. ඒ නිසා අර ගරුත්වය නිකම්ම මිනිසුන්ගේ හිතෙන් එනවා. ඇවිල්ලා මෙයා උසස් කෙනෙක් කියන මානසිකත්වයක් ඇති කරනවා. ඒතර සයිකොලොජිකලි ඒක ට්‍රික් එකක්. ඒ කියන්නේ තමන් උසස් කෙනෙක් බව අනිත් අයට පෙන්වන්න නම් ඒ වගේ හැසිරෙන්න ඕනේ, ඒ වගේ අඳින්න ඕනේ, ඒ වගේ ගමන් කරන්න ඕනේ, බොඩිගාඩ්ලා ඉන්න ඕනේ. එතකොට ලේසියෙන් කෙනෙකුට කතා කරන්න නෑ. හරි? එතකොට හරි නිකන් තමන් උසස් වගේ. හරි? ඒක දෙවියන් වහන්සේගේ වචනයටම විරුද්ධයි. සම්පූර්ණ විරුද්ධයි. කොහොමද විරුද්ධ වෙන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියනවා නුඹලාට සිටින්නේ එකම ගුරුවරයෙක් පමණයි, අනිත් සියලු දෙනා සහෝදරයෝ කියලා. එතකොට මම සහෝදරයන් අතරට යනකොට බොඩිගාඩ්ලා දාගෙන ගියාම මම කොහොමද සහෝදරයෙක් වෙන්නේ? මම කොහොමද එක සමාන වෙන්නේ? මම එක සමාන නෑ නේද? එතකොට මම උතර උස්සස්නේ තව කෙනෙකුට වඩා. හරි? එතකොට ඔයා ඔයාට බයක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් කැවිලා ඔයාට හිරිහැරයක් කරයි කියලා එහෙනම් ඔයාගේ දේශනාව වැඩක්ම නැහැ. මොකද ඔයා දේශනා කරනවා නම් දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා කියලා. එතකොට ඔයාට ආරක්ෂාව නැද්ද? ඒතර ඒ කෙනාගේ ආරක්ෂාවට බොඩිගාඩ්ලා දාගෙන අනිත් අයට කියනවා දෙවියන් වහන්සේගෙන් ආරක්ෂාව පතන්න කියලා. හිපොක්‍රිට්ස්නේ. මෙයාට තමයි වංචාකාරයෝ කියලා කිව්වේ. ඒ කියන්නේ ඔය වගේ තිබුණ බොඩිගාඩ්ලා නම් හිටියේ නෑ ඒ කාලේ. යේසුස් වහන්සේ ඇවිදින කාලේ පරිසිවරුන් ඔය වගේ තමයි හොඳට ඇඳගෙන මිනිස්සුන්ගෙන් ගරු නම්බු ලබන්න කැමති කට්ටියක් තමයි ඒ කට්ටිය. යේසුස්ම කියන ඒ කට්ටිය. වුන් යාඥා කරනකොටත් මිනිසුන්ට පේන්න යාඥා කරනවා. ඒගොල්ලෝ හොඳට අඳිනවා, හරි සිල්ක් ඇඳගෙන ඉන්නේ. හැම වෙලාවෙම උසස් ස්ථානය හොයනවා වාඩි වෙන්න. අනිත් තැන් වලට ගිහිල්ලා වෙන තැන් වලින් නම්බුවක් ලැබෙනවා නම් විතරයි ආයේ තැන් වලට යන්නේ. ඒ තමයි ෆරිසිවරුන්ගේ ගතිය. පරිසිවරුන්ගේ ගතිය. ඒ ඇවිල්ලා වංචාකාරයෝ. යේසුස් වහන්සේ එයාට කිව්වේ වංචාකාරයෝ කියලා. ඉතින් මේ අයත් වංචාකාරයෝ. මේ වගේ හැසිරෙන, මේ වගේ දාගෙන නැහැ වංචාකාරයෝ. හරි? තමන්ට වාහනයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අති සුකෝපභෝගී වාහනවල ගිහිල්ලා ගියත් කමක් නැත්. දොර අරින්න එක්කෙනයි, එන්න එක්කෙනයි, ඊට පස්සේ බෑග් එක උස්සන්න එක්කෙනයි. ඒවා දෙවියන් වහන්සේගේ වචනට විරුද්ධයි. දෙවියන් වහන්සේගේ වචනට විරුද්ධයි. ඒවා දෙවියන් වහන්සේගේ සලස්මේ නැහැ. දෙවියන් වහන්සේගේ වචන තුල නැහැ. ඒ ඇවිල්ලා අහංකාරකම, උද්දච්චකම, මේ ලෝකාකාර ක්‍රමය. කියනවා යම්කිසි කෙනෙක් ලෝකයට ප්‍රේම කරනවාද නැත්නම් ලෝකයේ ක්‍රමයට ප්‍රේම කරනවාද ඒ කෙනා දෙවියන් වහන්සේගේ හතුරෙක් කියලා. ඉතින් මම දකින්නේ මේ අය දෙවියන් වහන්සේගේ හතුරු.